මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාටවලින් මතින් ඕනේ කුමාර් මාතාට විරුද්ධ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. ඔහු තමයි එළිදරව් කරේ ජනාධිපති කෝට්ටාභය ඝාතන සැලැස්ම. දැන් ඔහුට විරුද්ධව චෝදනා පරීක්ෂා කරන්න පෙර ඔහු විසින් දෙනපු පැමිණිල්ල හා තොරතුරු පදනම් කරගෙන පරීක්ෂණය අවසන් කරන්න ඕන. ඒක අවසන් නොකර ඔහුට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කිරීම සැබවින්ම නාමල් කුමාර මාතාගේ පැමිණිල්ලේ හෝ තොරතුරු සැලකිරීමේ සැකයක් මතු කිරීමට මාවතක් වෙනවා. කැන්දම් යම් කිසි සාක්ෂිකරුවෙක් ඔහුගේ චරිතය පිළිබඳව යම් කිසි කළු පැල්ලමක් තියෙනවනම් ඔහුගේ සාක්ෂියේ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා මේ කුමන්ත්‍රණය කුමන්ත්‍රණය ඇතුලේ කුමන්ත්‍රණයක් මේ අපේ නාමල් කුමාර මහතාගේ මේ තොරතුරු සැලකිරීම යම් ආකාරයකට ප්‍රශ්නයට ලක් කරන්නත් එය විශ්වාස නොකළ හැකි බව කියන්නත්. මේකට සම්බන්ධව තිබුණා අනිද්දා කියලා පත්‍රයක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවට පක්ෂපාත. ඒත් ආණ්ඩුව මෙහෙවන ආණ්ඩුවට පක්ෂපාත ආණ්ඩුව මෙහෙවන ඒකේ ප්‍රධාන ශිරස්තලයේ තියෙන්නේ නාමල් කුමාරගේ ප්‍රකාශයේ බොරුවක් ඝාතන සැලැස්මා මූලික බොරුවක්. දැන් මේ නඩුවක් තියෙන උසාවියේ මේක ඇත්තක්ද නැත්තක්ද කියලා හොයන්නේ උසාවිය. නමුත් අනිද්දා පත්‍රයේ තමන්ගේ ප්‍රධාන ශිරස්තලයෙන් ප්‍රකාශ කළා තියෙනවා ඒක බොරුවක් කියලා. දැන් මේ විදිහට අධිකරණයේ ක්‍රියාදාමය ගැන බලපෑම් ඇති කරන කටයුතු කරන්න පුළුවන්ද? මේකොල්ල තමයි කෑ ගැව්වේ අධිකරණයේ තියෙන වර්ණාව කියලා. පහුගිය කාලේ අපේ මැතිවරණයක් පැවැත්වීම වළක්වන අධිකරණ තීරණය කැබිනට් එක තහනම් කරන අධිකරණයේ තීරණය දුන්නාම අධිකරණය අප්‍රමාණව වර්ණනා කරපු අය. දැන් අධිකරණයේ තීන්දුව වලට බලපෑම් කිරීමට ඒ අය මේ විදිහට හැතිරෙන එක තමුන්නාස්සලා දැනගත යුතුයි. තමන්ගේ වමනාව වෙනුවෙන් ඕන දෙයක් කොට්ටුයි කියන එකයි මේකේ තේරුම.